ඉතාම ශීලාචාර විදියට ඉතාම සංවිධානාත්මකව වැදගත් විදියට ස්වාධීන සංවිධානයකින් සංවිධානය කළ තියෙන විවාදයක් මගහරින කෙනා බියගුල්ලෙක් නෙමෙයිද? අපි ඔහුගේ ඉතිහාසය ගැන කතා කරන්නේ නැන්නේ, අපි වර්තමානය ගැන කතා කරමු. මාධ්‍යවේදීන්ට මුහුණට මුහුණ දෙන්න බැරි කෙනා බියගුල්ලෙක් නෙමෙයිද? වැදගත් වූ විවාදයකට සහභාගි වෙන්න බැරි කෙනා බියගුල්ලෙක් නෙමෙයිද? මේ ප්‍රශ්න වලට උත්තර ඕනේ. මේ ප්‍රශ්න අපිට නෙමෙයි උත්තර ඕනේ, රටේ පුරවැසියන්ට උත්තර ඕනේ. මේ රටේ 160ක් ඡන්දදායකයන්ට බට උත්තර ඕනේ. මිනිස්සු අතරට එන කෙනෙක්ට වචනයක් දෙකක් වැරදෙන්න පුළුවන්. හැබැයි නැවත කියනවා, සජිත් ප්‍රේමදාස මැතිතුමාට අවශ්‍ය වුණේ මේ රටේ රාජ්‍ය දේපල විකිණීම තවදුරටත් නොකරන බව. එතුමගෙම මුකෙන් කියන්නේ, එතුමම කියන්නේ, කරන්නෙම නැහැ කියලා කියන්නේ. ඒක තමයි වැදගත් කාරණේ. එනිසා සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ ජනාධිපති වුණාම මේ රටේ කිසිම රාජ්‍ය දේපලක් විකුණන්නේ නැහැ, විකුණන්න දෙන්නේ නැහැ. ඒක තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්තිය. ඒක බලගතුව කියන්නේ, ඒක ශක්තිමත්ව කියන්නේ. සජිත් ප්‍රේමදාසම මේ දේ කියනවා කියලා කියන්නේ, ඔහුගේ මුඛයෙන් කියලා කියන්නේ තමයි එතුමා ඒ විශේෂ වචනේ පාවිච්චි කරේ. ඒක ඊතරම් නෝ ඒක ගැලපෙන්නේ නැහැ වචනේ, අපි දන්නා. සාහිත්‍ය අනුව ගැලපෙන්නේ නැහැ. හැබැයි අර්ථය මොකක්ද? මේ රටේ දේපල විකුණන්නේ නැහැ. මොකද සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒ සටන් පාඨය අතට අරගෙන සජිත් ප්‍රේමදාස මැතිතුමා කියනට විකුණන්නේ නැහැයි කියලා මහින්ද රාජපක්ෂලාගේ සටන් පාඨය මගහැරෙනවා. ඒක තමයි මේ කේන්තිය. ඒක තමයි මේ කේන්තිය. මාධ්‍යවේදීන් ඉස්සරහට එන්නේ නැති කොලයක් බලාගෙන මිසක් කතා කරන්න බැරි, ටෙලිප්‍රොම්ප්ටරයක් නැතුව කතා කරන්න බැරි කෙනෙකුට පුළුවන් ද අයිතියක් තියනවද අනෙක් අපේක්ෂකයාගේ භාෂාවේ සාහිත්‍යමය විවරණයක් කරන්න? මොකද්ද කිව්වේ, මොකද්ද අර්ථය? සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ රජයක් යටතේ එතුමා විධායකයේ ප්‍රධානියා, එතුමා රජයේ ප්‍රධානියා, එතුමා සේනාධිනායකයා, එතුමා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වන රජයක් යටතේ මේ රටේ රාජ්‍ය දේපල විකුණන්නේ නැහැ. ඒක තමයි එතුමාගේ කතාවේ සාරාංශය.